මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවතක්. ගමන් බෑගයක තිබී සොයාගත් තරුණියකගේ මලසිරුර. හමුවීමෙන් පසුව එම මලසිරුර තමන්ගේ බිරිඳගේ දැයි දැන ගැනීම සඳහා. දුරකථන ඇමතුම් 200කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළා. මලසිරුරේ හිස තවමත් සොයාගෙන නොමැති බැවින් තරුණියගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඝාතනය කළ තරුණියගේ DNA සැසඳුම් වාර්තාව ලබා ගැනීම සඳහා ඇගේ මවගේ සහ සොහොයුරාගේ ජෛව සාම්පල ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා. අදාළ DNA පරීක්ෂණය රජයේ රස පරීක්ෂකවරයා විසින් සිදු කරන අතර එම වාර්තාව ලැබීමට සතියක පමණ කාලයක් ගතවනු ඇත. මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරෙන්නේ ඉන් අනතුරුවයි. දිවිනසාගත් උපපොලිස් පරීක්ෂකවරයාගේ සිරුර සම්බන්ධයෙන් කොවිඩ් පරීක්ෂාවක් සිදු කර තිබෙනවා. එහි ප්‍රතිඵලය ලැබීමෙන් අනතුරුව මලසිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. මේ අතර මෙම යුවළ නවාතැන්ගත් හෝටල් කාමරයේ තිබී රුධිර පැල්ලම් කීපයක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. ඝාතනයෙන් පසුව නාන කාමරයේදී කාන්තාවගේ ගෙල කපා දමන්නට ඇතැයි විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීන් සැකපල කරනවා. මෙවැනිම පුවත් ලදසනින් ඔබ වෙතටම ගෙන්වා ගැනීමට වගතුග YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.